आयुमाय सिलिंडर पुष्टवर्गपाले गणित विषय तो इतम वेदगा सामान्य पेल विषय निर्देश प्रधानतनक मे कोटस लभिलती गणित पात्र कड़ी प्रश्न एक अत्यावश्यक संकल्पेन प्रश्न सह देवनी पेपर की बट मतक रचना प्रश्न लघुन दहायक प्रश्न लघुगान कोटस बट मतक ये कोटसे सिलिंडर पुस्तवर्ग पल सह परीमा कोटस लभन एक दि अभी अद सहचरा उबत् मे सिलिंडर पुष्ट वर्गफल कोटस इत मूताल इसलाम इगन आधार के अपेना मेन मेक मुद्दे बलगंड मम्मे तहडूड सिलिंडर गुडनगलतीन ए सिलिंडर कुहर सिलिंडर अदीस बट पेनो बट पेनो भूताल मे पाड़मेतुले अभी हिते त्यागण वेदगत्म दे तम मे सिलिंडर मेन मे कोटस कपल दिग अरपुहाम एन मेन मे कोटस ऋजुकोनाश्रिया कीला एक मेकट के ना वक्र पुष्टे तो सिलिंडर गोटना की लती है वक्र पुष्टे ए वगेम वृत्ताकार मूना देखिन एक हम पेहदली वैती मेन मेकिदी मे गोटना की लती आकार तो अभी मे वृत्ते सागच्चाकर वृत्ते उपदान वृत्ते आरय साविस्कंबे ये वस्ते तमा गटलू सागच्चाकर मम उबट मे सिलिंडर एक पुष्टवर्गपल सूत्रे गोटनगन आकार यम रूपसटहन की पेन्न सूदान हिम बलागंड राइट मेन मे रूपसटन हिंग अद्देने बलागंड मेन मे रूपसटहन उत दिखाकन एवगेम वक्रपुष्टे दिगार मुखदेन ऋजुकोनाश्र पेहदलिद राइट वक्रपुष्टे दिगार ऋजुकोन नव सर अब्बला पेहदलने राइट बलमुत दिखाई तोट दिखाई फाइव आर वर्गे उपदान ऊर्ते वर्ग पल फाइव आर वर्गे दिखाई फाइव आर वर्गे එතකොට බදන්නෝ මේ වෘත්තයක වටේ දුර 2φr උස h කියලා ගත්තොත් 2φr h පැහැදිලිනේ එතකොට සිලින්ඩරයක මුළු පෘෂ්ඨ වර්ගඵලය එනවා 2φr h ධන 2φr වර්ගය පැහැදිලිනේ රයිට් ඒ ඔස්සේ අපි ගැටලු කීපයකට යමු මෙන්න ප්‍රාථමික ප්‍රශ්නේ බලන්න රූපයේ දක්වන ඍජු කෝණාංශ තහඩුවෙන් सेंटीमीटर तिहक उसे कुहर सिलिंडर या साधे ऐ वक्रपुष्ट वर्ग पलेस ऐ वक्रपुष्ट वर्ग पलेस राइट उपदान मंगोबट कल उत्पेनो मे रूप साठा मे कहा पाठ को बलगन कपल दिगे रूप ऋजुकोनाश्रय वर्ग पले तम मुखद मेके वक्रपुष्ट वर्ग पले अभी गान अद किसी दे अकराने मे असुवट तीय गुणकर इतकोता मे सिलिंडरे वक्रपुष्ट वर्ग पले पेदल राइट दिगा सुवटाई पलड़ती है गुणकर पुहम दिदा साइसी हतरे है अगट बिंदु अद्यम तुने गुणकर अवसांड उत्तरे वर्ग सेंटीमीटर मैं नहीं लंगा ना रूपे दक्कन रिजुको अनांसर तहडुएन सेंटीमीटर तिहक कुहर या सिलिंडर या साधे यही अरे गणने कर पुताल हमतर कल्पना कर मैं दीलतीन रिजुको अनांसर उस दीलतीन यही ना बट तेर नो मे रूप सटा ना वक्र पुष्टे तम मे एक उर्ते तो गोटे उर्ते वटे दूर मेक कियत असुवट अहने मे उर्ते आरे गणने कर बलगत
ඔබට කිසි ගැටලුවක් නැහැ දැන් ටිකක් කල්පනා කරන්න දැන් මගේ හිතට එන්න ඕන මොකද්ද මම මේ ගාන හදයි යත්තේ අවෘතයක වටේ දුර මොකද්ද සූත්‍රේ c සමානයි 2/5r මොකද අරේනේ හොයන්න ඕන දැන් ලියන්න තල c දන්න අපිද කීයද c 88යි ඒ වෘතයේ වටේ දුර 88 සමාන ලකුණු දෙන්න දෙක බුදන්න 5 වලගේ 7/22 ගුණ කරනවා අපේ අරමුණ ආරුක්ත කිරීම ඒ කියන්නේ තනි කිරීම තනි කරලා ගණන් හදන්න දැන් මම මේ සේර වර්ගන එයා පැත්තට දානවා ඔන්න බලා ගන්න 88 මේ පැත්තේ උඩ තියෙන 2 ගුණ කිරිය 22 පල්ලෙහාට ගියා 7 ඉලක්කම උඩට ගියා සමානයි ආර දැන් මේ සුළු කරන ඔබ දන්නවා 88 දෙකෙන් බෙදෙනවා 44 ඒ වගේම ඔබ දන්නවා 22 ඒව 44ට කීයද 2 එහෙනම් උත්තරය r සමානයි 7 වාරයක් 2 14යි එහෙනම් මුදාල මේකෙන් හැදෙන මේ සිලින්ඩරේ කුහර සිලින්ඩරේ ඒ එන වෘතයේ අරය වෙන්නේ සෙන්ටිමීටර් කීයද 14යි පැහැදිලිද ඔබට ගන්න රයිට් ඊළඟ දැන් බලමු තරමක් වෙනස් ආකාරي ගන්න තම මම ඔබට දැන් කියලා දීගෙන යන්න හොඳින් අහගෙන ඉන්න රයිට් රූපේ දැක්වෙන ඍජු කෝණාශ්‍රත හඩුවෙන් කුහර සිලින්ඩරයක් සාදයි දීලා තියෙන හැබැයි උස විතරයි දීලා තියෙන බලන්න එහි වක්‍ර පුෂ්ඨ වර්ගඵලය වක්‍ර පුෂ්ඨ වර්ගඵලය ඔබට දීලා තියෙන රයිට් කිසිම ගැටලුවක් නැහැ ඒ කියන්නේ මේ මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය නේ වක්‍ර පුෂ්ඨ වර්ගඵලය කියන්නේ අපි ලියමුකෝ ඒක ඇතුලේ 880යි cm දෙවෙනි බලය රයිට් අරේ ගණනය කරන්න දැන් මම ඉස්සරලාම කල්පනා කරන එක සැරේ මේකේ අරේ හොයන්න පුළුවන් බෑ මම හොයනවා මෙන්න මේ දිග ඒ දිග කියන්නේ එන වෘතයේ පරිධිය වටේ දිග පරිධිය ඔස්සේ මම යනවා මේ ගාන හදන්න අරයට අපි අරේ හෙව්වට පස්සේ ගාන ඉවරයි අරේ ගාන ඉතින් අපි ඉස්සරලාම කරන්නේ මේ ඍජු කෝණාංශයේ දිග වෙනවා උතර මතක තියා දිග හොයන්නේ ඔබ දන්නවා ඍජු කෝණාංශයක දිගේ පල්ලය ගුණ කරපුවාම වර්ගඵලය වර්ගඵලය 880 නම් පළල 20යි නම් දිග හොයන්නේ 880 20ෙන් බෙද මෙන්න මේ මතක තියාගන්න. ඔබ දන්නවා 88 දෙකෙන් බෙදපුවාම. ඒ අනුව එනවා මේකේ දිග 44යි සෙන්ටි. ඔන්න මම සීමාවක් දැම්. බලගන්න. දැන් මේ එන කුහර සිලින්ඩරේ එන වෘත්තයේ පරිධිය සෙන්ටිමීටර 44යි. එහෙනම් අපිට සිද්ධ වෙනවා ඒකේ අරය ගන්න එක. දැන් ලියන සූත්‍රය මොකද්ද සූත්‍රයේ c සමානයි 2/5r බඩ මං කල්ලුත් ඔය විදිහම ගානක් හදුවා පුතාලා කල්පනා කරන්න මට කලින් මෙතනට දාන්නේ අගයන් කීයද කියලා හිතමින් ඔබ වීඩියෝ එක බලන්න එතකොට c c අපි දන්නවා දැන් අගේ කීයද 44 දෙක ගුණ කිරීම 22 යට 7යි නැත්නම් 7 22යි ගුණ කිරීම ප්‍යාර් අර කලින් ගානේ විදියට මුක්ත කරනවා එව 44 මෙතනට එන්නේ 7 පල්ලහැට එනවා 2 ගුණ කිරීම 22 ඉතාම පහසු ඉතාම පහසුයි මේ පැත්තේ ආරුක්ත වෙනවා ඒ කියන්නේ තනිය දැන් ඔබ දන්නවා 22 වාරයක් 2/44ට මේ දෙකයි සුළු වුණා ඔන්න එනවා උත්තරයේ කීයද r සමානයි 7 සෙන්ටිමීටර එනම් මේ ගානට අදාළව උත්තරේ සෙන්ටිමීටර 7 පුතාලට පැහැදිලිනේ එතකොට ආයි මං චුට්ටක් ඔබට කියන්න බලා ගන්න වර්ගඵලය 880යි ඒ කියන්නේ වක්‍ර පුෂ්ඨ වර්ගඵලය එනු අපි උත්සාහ කරා ඍජු කෝණාංශයේ දිග හොයා ගන්න ඍජු කෝණාංශයේ දිග කියන්නේ අර වෘතයේ පරිධිය එතකොට ආවා 44ක් ඊට පස්සේ 2/5r සූත්‍රයට දැම්මඩ පස්සේ අරේ සෙන්ටිමීටර 7ක් ආවා කලින් ගාන විදියට ඔබට පැහැදිලිනේ රයිට් අපි යන් ඊළඟ ගානට වෙන මේක දැන් තවත් වෙනස් ආකාරي ගාන රූපේ දැක්වෙන අරය සෙන්ටිමීටර 14ක් වූ සිලින්ඩරේ උස දීලා තියෙනවා. කීයද සෙන්ටිමීටර 10යි. රයිට්. නම් මෙහි වක්‍ර පුෂ්ඨ වර්ගඵලය සොයන්න.
ඔබට සිද්ධ වෙනවා දැන් මතක තියාගන්න දැන් කලින් දැනුම ඕන දැන් ඔබට පේනවා ඇති මම ඔබට පෙන්වපු මේ රූප සටහන තමයි ඕන මම නැවත නැවත සැරයක් මේක ඔබට පෙන්වනවා රයිට් මේකේ අරය දීලා තියෙනවා එතකොට ඔබට සිද්ධ වෙනවා මේකේ පරිදි හොයාගන්න ඒන්නේ ඍජු කෝණාංශයේ දිග හොඳට මතක තියාගන්න ඒන්නේ ඍජු කෝණාංශයේ උසෙන් එන්නේ ඍජු කෝණාංශයේ පල් උස දීලා තියෙනවා සෙන්ටිමීටර 10 අපෙන් ආන්නේ වක්‍ර පුෂ්ඨ වර්ගඵල ඉතාම පහසුයි අපි ඉස්සරලාම හොයමු මේ ඍජු කෝණාංශයේ දිග एक होयान्ने को हमें C समान है 2πr सूत्रे दान बलागण पुताला C समान है 2πr सूत्रे दान दालमागे आदेश करना हम तेरे बलांगे इंदे राइट देख गुणकिरी विषय देख बेदी महात गुणकिरी की दा पिदानी दें कल्पना करना नारे की ये दा पिदानी दा हतराई राइट दें सुलु करना हत पार यद देखाई हत्वारे देखाई दा दा मेटिक गुण कर विसी देखाई 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 गुण कर पाम हाथली सतराई आसू वटाई एहना आसू वटक आवा सेंटीमीटर दा अपिट सिद्ध है ना मेके वक्र पुष्ट वर्ग पाले स्वयं तटाला का तो वक्र पुष्ट वर्ग पाले हुए न करन ए न रिजुगो नांस्रे उधर मात्र के तीन ए न रिजुगो नांस्रे अपि गुण करनुआ ए न रिजुगो नांस्रे दिगाई पाले गुण करन दा मेवे दि दिगाव की यद आसू अटक ये असु वट अपि गुण करना उसे दाय इतकोट असु वट दाय गुण कर पुहम अट सी असु वाई सी इतकोट की अक्के नाद वर्ग सेंटीमीटर अट सी असु ए ऋजुकोणांश्रे दिगिं दिगसा पल्ल अपि गुण कर දැන් ඔබ කල්පනා කරනවා ඇති ඇයි සර් මේ ආකාරයට මේ ගාන හැදුවේ ඔකට සූත්‍රයක් තියෙනවනේ ඇත්තටම තියෙනවා මෙන්න සූත්‍රය එතකොට අපි කෙලින්ම යනවා මේ බලා ගන්න මේ සිලින්ඩරයේ වක්‍ර පුෂ්ඨ වර්ගඵල වෙන ඇත්තටම සූත්‍රයක් තියෙනවා මම ඔබට කලින් අර ඇනිමේෂන් තියෙන රූප සටහනක් පෙන්වුවා ඒ රූප සටහනත් එකම පුතාලට පෙවුණා අර සිලින්ඩරයේ වක්‍ර පුෂ්ඨයේ කපල දිග අරපුවාම මොකක්ද හැදෙන්නේ ඍජු කෝණාංශය මොකක්ද ඒකේ වක්‍ර පුෂ්ඨ වර්ගඵලය මෙන්න සූත්‍රය 2πrh ඉතාව පහසු 2πrh 2πr H ඔබ විභාගයේ මේ සූත්‍රය දාන්න. ඔබට එක සැරේ උත්තර එනවා. කිසි ගැටලුවක් නැහැ. මම ආකාර දෙකකින් සාකච්ඡා කරේ. මොකද මෙහෙම සාකච්ඡා කරපුවම තමයි ඔබට ගාන පැහැදිලියි. ඒකයි මම එහෙම කරේ මතක තියාගන්න. දැන් 2 ගුණ කිරීම 22 යට 7යි. සූත්‍රයට ආදේශ කරන්නේ ගුණ කිරීම R කීයද 14යි. බලන්න එක සැරේ උත්තරේ ගුණ කරනවා. ආයිත් ගුණ කරනවා H කීයද 10යි. මම බලන්නකෝ අර උත්තරේමයි එන්නේ. අපි සුළු කරනවා 7 වාරයක් 2යි. දැන් සුළු කරගෙන යමු මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට සුළු කරන් එනවා. ඔන්න බලා ගන්න. 22 වරක් 2 44යි 42 වරයක් 44 ඒවා 2ක් කීයද 88යි 88 10 ගුණ කරපුවම අන්න ඒක සරි උත්තරය 880යි ආකාර දෙකකින් ගන්න හැදුවා ඔබ කැමති ආකාරයක් විභාගේ පාවිච්චි කරන්න කිසිම ගැටලුවක් නෑ රයිට් මෙන්න තවත් ගණක් අපි ටිකක් කල්පනා කරමු ටිකක් හිමීට මේ ගාන හදන්න ඕනේ බලන්න रूपे दक्कन आर्य सेंटीमीटर दा हतरकु सिलिंडर एक वक्रपुष्ट वर्ग पले पुतालट दील तीन गाने एक दास अस्सी हटाई वक्रपुष्ट वर्ग पले दील ती नौ मे ऋजु उस गण करा उस ही दें हुए मिठ कालिंग ही आर्य दें हुए नो उस त्यापी हाद दें सूत्रे बल अतरम सूत्रे तम आदेश का इधर ले सी दें उन्हें सूत्रे तम आदेश का मामले ना ये एक है वर्ग पले समान वक्रपुष्ट वर्ग पल सूत्र उदर बल वक्रपुष्ट वर्ग पल सूत्र वक्रपुष्ट वर्ग पल दील तीन एक दास हत्य हटा दें दें मम्मी दें एक दास हत्य हट दलापि मैं गान दें सुलु करना सुलु करला एच लागे हुए न मैं पैदा सुलु करांगे याना लेसी वैडे दर माते का त्याग पिबालम हत्वारे या देखाई तो बला गा ड तो सापि मैं पैदे ये ना मैं देखाई विषय देखाई आय देखा गुना करना पुआ मासू अटाई दें लेना एक दास हत्य हट समान यासू अटाई एच පැහැදිලිනේ 88 H දැන් අපි දෙපැත්තම 88 න් බෙදෙනවා මේ පැත්තත් 88 න් බෙදෙනවා මේ පැත්තත් 88 න් බෙදෙනවා ඊටම පහසුයි
තොට ලියනවා H මේ පැත්තේ සුළු කරපුවම දන්නවා 80ට 80ට එකතු කරපුවම පැහැදිලිම 176යි ඒ නිසා මේක අපි ලියන මෙතනට 2යි කියලා මේ බිංදුව කපලා මෙතනින් බිංදුවක් දානවා 20යි සෙන්ටිමීටර එහෙනම් ලියනවා H කීයද 20යි මනව සරයක් ඔබට ගාන පැහැදිලි කරන හොඳින් අහගන්න ප්‍රොජෙක්ට් බලන්න අපි දැම්ම සූත්‍රය මොකද්ද ඒ සමානයි 2.5RH 2.5RH सिलिंड्रे वक्रपुष्टे वर्गफल पैदलने राइट यदास्यट आदेश करवलट दाल अभी देख कुनकिरीम फैवलट हाथ मिश्र देखाय दाहतर दम एच दम राइट दमेक सुलुकर हतई दाहतर के देखाय तो मे पैत्ते ना सुलुकर पमासुअटाय अर पैत्क दास्य हेटाय दिपैत्तम असुअटे बेदुआ बेदुपुहम एच्चलटे नवा सेंटीमीटर की अद विस्साय पैदली राइट मे वीडियो के මම ඔබට ගේන අවසාන ගානමින් බලගන්න මේක තරමක් ආයෙත් හිතන්න ඕන ගන්න රූපේ දැක්වෙන අරය සෙන්ටිමීටර 7ක් වූ ඍජු ඝන සිලින්ඩරයක මුළු පෘෂ්ඨ වර්ගඵලය දීලා තිනවා කීයද 1188ක් නම් මේ උස H ගණනය කරන්න H තමයි හොයන්න ඕන පුතාලා හොඳට මතක තියාගන්න ඍජු ඝන සිලින්ඩරයක මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණිද්දි මෙන්න මේ වාගේ නෙමෙයි මේක කුහර සිලින්ඩරයක් මේක දෙපැත්තෙම වෘත්තයක් තියෙනවා කියලා තමයි ගන්න. ඉතර මතක තියාගන්න. මේ ගාන ටිකක් සංකීර්ණයි. හොඳින් අහගෙන ඉන්න. ඝන සිලින්ඩරයක මුළු පෘෂ්ඨ වර්ගඵලයයි ඔබට මතක ඇති මම අර ඇනිමේෂන් එකක් එක්ක ගෙනාව දෙවෙනි මේ ප්‍රසන්ටේෂන් එකේ දෙවෙනි ස්ලයිඩ් එකේදී පුතාලට මම පෙන්නුවා මෙන්න මෙහෙම දෙයක්. බලන්න. ඒ සමානයි. ඉතර බලා ගන්න. මම ලියනවා ඒ සමානයි. देखाई फाइ आर एच एक तो किरी मत देखाई फाइ आर वर के उन्हें सूत्र वाले टो मात के वही सूत्र टा अवश्य अगे अंदाल अभी गान हादन उत्साह करो दें बलागट वही अंतिये ने एच वही अंति दें शुरू करना गान बलागट ए दी लती ने मूल पुष्ट वर्ग पाले किसी गर्ल वाले में देखे ने मूल पुष्ट वर्ग पाले उन्हें किए दे ने एक दास एक सियासु अटाई देख गुण किरी हुंदर बलागंड मान लिया ना पासे किया ना न बलागंड මං කියනවා දෙක ගුණ කිරීම 7 22 ගුණ කිරීම 7 අර 7යි H H එක තැනක විතරයි තියෙන බලා ගන්න දෙක ගුණ කිරීම 7 22 ගුණ කිරීම 7 ඒවා දෙකක් ලියන්න මොකද R වර්ගය නිසා දැන් පුළුවන් ඒවා අපි සුළු කරাইয়া බලා ගන්න සුළු කරා රයිට් දැන් බලමු ඉදිරියට 1188යි රයිට් දැනෙනවා 44යි H मिथने हतली सतर हते गुण करण इधर बलागड दिशी देर दिख हतली सतर हते गुण करण हतली सतर अभी गुण करण हते बलागड हतर खतर विसी अटिंग अटाई इतरी देखा खतर खतर विसी अटाई देखा तिहाई तुनसिय अटाई बलागंड पुता राइट ඊළඟට අපි දැන් කරන්නේ මේ සමීකරණයක් ආකාරයට මේකේ H ලගේ හොයන්න තමයි අපි කතා කරන්න හදන්නේ. උදේ බලාගෙන අපි 308 එහා පැත්තට ගෙනියනවා. ඒ ගෙනිහිල්ලා අඩු කරන 1188 න් අපි අඩු කරනවා 308ක්. මේක සමාන වෙනවා 44යි H වලට. රයිට්. මේ ගාන මෙතන ඉඩ මදි නිසා දැන් මම මේ ගාන මේ පැත්තේ හදනවා. අපි 1188 න් 308ක් අඩු කරලා ගාන හදලා ඉවර කරන්නයි මේ සූදානම. දැන් මම මාරු කරලා ලියන එහෙම ලියුවා කියලා කිසි ගැටලුවක් නැහැ. හොඳට මතක තියාගන්න. 44H අපි අර ගාන අඩු කරලා මේ පැත්තේ ලියනවා බලා ගන්න. බිඳුවයි 8යි 11 න් 3ක් 8යි. इतम पहासु बट पहदिल इतम पहासुए उन्न बलागड मे पेत हतली सतरें बेदुआ मे पेत हतली सतरें बेदुआ राइट कैपुना मेकत कैपुना देखाय मेतन बिंदुआय इसाय कोन मंग उडिन लिवा उत्तरे बलागड राइट एच समानाय 20 एच समानाय कियद 20 एनां मे सिलिंडरे उस एच समानाय 20 सेंटीमीटर राइट
ඔනිතාම අපහසු ගානකුත් මම පුතාලට හැදුවා. රයිට්. මේ කොටස ආයි මම හිතනවා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. නේ ඔබ මතක තියාගන්න වැදගත්ම දේ තමයි මොකද්ද? ඔබ මතක තියාගන්න වැදගත්ම දේ මොකද්ද? සිලින්ඩර එක පුෂ්ඨ වර්ගඵලය වෙන සූත්‍රය. මොකද්ද සිලින්ඩර එක පුෂ්ඨ වර්ගඵලය වෙන සූත්‍රය? ඒ සමානයි 2/5r h ධන 2/5r වර්ගය. රයිට්. ඉතින් මට හැකි ආකාරයෙන් ඔබට මේ වීඩියෝ එකෙන් ලේසි අපහසු ප්‍රශ්න වගේම අපහසු ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. අපි වෙනත් වීඩියෝ එකකින් සිලින්ඩරයක පරිමාව හොයන ක්‍රමය සාකච්ඡා කරමු. තවත් සුවිශේෂී වූ ගැටලු කීපයක් සමගින් පුතාලට මේ කොටස සම්බන්ධයෙන් විභාගෙදී ඉතා ඉහළින් උත්තර ලැබීමට සියලු ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් මේ වීඩියෝ එක මම මෙතනින් නවත්වනවා. ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්.